නෑ සභාපති රේඛාංශ නැහැනේ. ආ සභාපති ඉන්නා ඉන්නවා. අපේ හාමුදුරුවෝ ස්වාමි වහන්සේ ඉන්නවා. දුජන පෙරමුණේ න්‍යාය පත්‍රය හදන්නේ කවුද? බිල් ගෙවන්න බීලෝ ගන්න සල්ලියලන් ඕන දෙයකට just pay in app එකක් එක life එක easy කරගන්න. දුජන පෙරමුණේ න්‍යාය පත්‍රය හදන්නේ අපේ පක්ෂයේ ඉන්න නායකයෝ. ඕනම පක්ෂයක නායකයෙක් පක්ෂ ලේකම් ඉන්නවා පක්ෂයේ නායකයා ඉන්නවා ඒගොල්ලෝ තමයි මැදිහත් වෙලා මේ හදන්නේ. නායකයෝ කිව්වේ නායකයෝ කී දෙනෙක් ඉන්නවද පක්ෂේ? නායක කියන්නේ අපේ පක්ෂයේ ප්‍රධාන නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඊළඟට අපේ පක්ෂයේ නිර්මාතෘවරයා මේක මෙහෙවර නායකයා බැසිල් රාජපක්ෂ මහත්තුමා, ඊළඟට එන පක්ෂයේ මහලේකම්. ඉතින් මේ මේ විදිහට තමයි අපේ නායකයෝ බිහිවෙලා කියන්නේ. චර සාකච්ඡා කරත් අවසාන තීන්දුව ගන්නේ නායකයෝ? නෑ 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 එහෙම නෑ. අවසාන තීන්දුව ගන්නේ විධායක සභාවේ තීන්දුව යනවා දේශපාලන බලමණ්ඩලයට. මමත් ඉන්නවා දේශපාලන බලමණ්ඩලයේ. දේශපාලන බලමණ්ඩලෙන් තමයි අවසන් තීන්දුව ගන්නේ. මුගාද දෙනෙක් කියන මේ රාජපක්ෂවරු ඒකාධිපතිත්වයක් කරගෙන යනවා කියලා. එහෙම ගන්න ඉතින් හැම කාලෙම අපිත් එක්ක සාකච්ඡා කළා තමයි තීන්දුව ගත්තේ. මේ කාලේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න කාලේ තිබුණා සමස්ත ලංකා කාර්ය සභාව. ඊළඟ තිබුණා මධ්‍යම කාර්ය සභාව. ඒ දෙකම කඳවලා තමයි ඒ කාලේ තීන්දුව ගත්තේ. දැන් අපි අලුත් පක්ෂය හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තියෙනවා විධායක සමස්ත ලංකා කාර්ය සභාව තියෙනවා විධායක සභාව තියෙනවා දේශපාලන බලමණ්ඩලය තියෙනවා. මේ ආයතන තුනෙන්ම ගන්න තීන්දුව තමයි අන්තිමට නායකයෝ ක්‍රියාත්මක කරන්නේ. ඒක කිසි ගැටලුවක් නැහැ. දැන් මේ විධායක සභාවේ නිලතලවල වෙනසක් මොන හරි වෙන්න નિયમિતව තියෙනවද? නෑ 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 අපි පත් කරානේ. නෑ අපි පත් කරානේ. විධායක සභාව පත් කරා, දේශපාලන බලමණ්ඩලය පත් කරා. එතකොට පොදු ජන පෙරමුණේ සභාපති කවුද? පොදු ජන පෙරමුණේ සභාපතිවරයා දැන් නායකයෙක් අපේ ඉන්නේ, ලේකම් ඉන්නවා, භාණ්ඩගාරික ඉන්නවා. සභාපති කවුද? නෑ සභාපතිවරයෙක් අවශ්‍ය නැහැනේ. ආ සභාපති ඉන්නා ඉන්නවා. අපේ හාමුදුරුවෝ ස්වාමි වහන්සේ ඉන්නවා. ස්වාමි වහන්සේ කියන්නේ සභාපති. උන්වහන්සේ වැඩි මේ ක්‍රියාකාරී දේශපාලනට එන්නේ නැහැ. කියන්නේ උන්වහන්සේ නමට පමණද? ජනාධිපති අපේක්ෂකය සම්බන්ධයෙන් තීන්දුවක් ගනීවිද? නෑ කියන්න බෑ. මට කියන්න බෑනේ ඒක තාම. එහෙම කියන්න හීන කියන්න බෑ, පේන කියන්න.